සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටිනුයේ සදහම් සරණ අන්තර්ජාල ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව සමග සක්‍රීය සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන් වරින් වර අපට ප්‍රශ්න යොමු කරනවා. ඒ ප්‍රශ්නවලට ධර්මානුකූලව පිළිතුරු ලබා දීමත් අපි නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඒ අනුව අප වෙත ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු ස්වාමීන් වහන්සේ නමක් විසින් අප වෙත ප්‍රශ්නයක් ඊමේල් කරලා එවලා තියෙනවා. ඒ ප්‍රශ්නයක් හැටියට නෙමෙයි එවලා තියෙන්නේ, ප්‍රකාශයක් හැටියට. ඒක තමයි මාර්ගඵලලාභීන් මාර්ගඵලලාභය හෙළි නොකරන බව ඒ ස්වාමීන් වහන්සේ අපිට ඊමේල් පණිවිඩයක් මගින් ඉතාම ස්ථාවරව සහ දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම කරුණු කාරණා සැලකීමේදී එම ස්වාමීන් වහන්සේ ගොඩක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්, කවුරු දන්න ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා සදහම් සරණ මගින් එම ප්‍රකාශයට, එම ප්‍රශ්නයට පිළිතුරක් සැපයීම මම හිතනවා ඒක යුතුකමක් කියලා. ඒ අනුව තමයි අද දින මෙම දේශනය විශේෂයෙන් මේ සම්බන්ධයෙන්ම සංවිධානය කරන්නේ. ඒ අනුව ප්‍රධාන කොටම අපි දන්න දෙයක් තමයි මේ බුද්ධ ශාසනය පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් අංග තුනකින් සමන්විත වෙනවා. ඒ අනුව ප්‍රතිවේද ශාසනය කියන්නේ මාර්ගඵලලාභය සහ මාර්ගඵලලාභීන්. ඒ අනුව මාර්ගඵලලාභය බුද්ධ ශාසනයක පැවැත්මට, බුද්ධ ශාසනයක ස්ථිරභාවයට අතිශය වැදගත් කරුණක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට ලබලා බුද්ධත්වයට ලැබූ බව නොකියා සද්ද නැතුව හිටියනම් අද වෙන විට බුද්ධ ශාසනයක් නැහැ. විශේෂයෙන්ම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මාර්යා, දේවපුත්‍ර මාර්යා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා බුදුනාට කමක් නැහැ, නමුත් ඔක කිය කිය ඇවිදින්න එපා කියලා. නමුත් බුදුන් වහන්සේ පස්වග තවුසන්ට බුද්ධත්වයේ හෙළි කිරීමෙන් තමයි බුද්ධ ශාසනය ඇරඹින්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි මාර්ගඵලලාභීන් තම මාර්ගඵලලාභය ප්‍රකාශ කිරීමෙන් තමයි බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභීන් අතරක් නැතුව බිහි වෙන්නේ. යම්කිසි කාලයක මාර්ගඵලලාභීන් බිහි වෙලා මාර්ගඵලලාභීන් එම මාර්ගඵලලාභය ප්‍රකාශ නොකළොත් කවදාකත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට මාර්ගඵලලාභී යන්නේ නැහැ. එතනින් ශාසනයේ මාර්ගඵලලාභී එතනින් ඇවිලෙනවා. අපි දන්න දෙයක් තමයි, අපි අහපු දෙයක් තමයි, බුදු ශාසනයේ අන්තර්ධානයට ප්‍රධානතම හේතුවක් ඉන්නේ මාර්ගඵලලාභී නැතිවීම. අවසාන සෝතාපන්නයා මෙලවින් චුත වීමත් එකම තමයි සද්ධර්ම අන්තර්ධානයට හේතු කාරණා පහළ වෙන්නේ. යනුව බුදු ශාසනයේ පැවතීමට අනිවාර්යයෙන්ම අවම වශයෙන් සෝතාපන්න ඵලලාභීන් මේ භූමිය මත, මේ ලෝකයේ මත සිටිය යුතුයි. විශේෂයෙන්ම දැන් ඊළඟට පැනනගෙන ගැටලුව තමයි රහතන් වහන්සේලා ස්වකීය රහත් භාවය ප්‍රකාශ කරන්නේ කියන්න. ඒ අනුව සූත්‍ර පිටකයේ අඤ්ඤා භ්‍යාකරණී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අනුව යම් පුද්ගලයෙකු පස් ආකාරයකින් එක ආකාරයකට රහත් ඵලය ප්‍රකාශ කරන්න පුළුවන්. එයින් එක ආකාරයක් තමයි නිවැරදිව තමන් රහත් බව දැන ඒ බව ප්‍රකාශ කිරීම. එසේම විනය පිටකයේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට කැමති නම් තම අරහත් ඵලලාභය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැන මාර්ගඵලලාභී ගැන විශේෂයෙන්ම ඉතාම වැදගත් වෙනවා සූත්‍ර පිටකයේ දීඝනිකායේ ලෝහිච්ච සූත්‍රය. ලෝහිච්ච සූත්‍රයේදී බුදුන් වහන්සේ උපමාවකින් ලෝහිච්ච බමුණට පෙන්වා දෙනවා යම්කිසි රසවත් පළතුරක් ලබාගත් පුද්ගලයෙක් ඒ රසවත් පළතුර තනියම කෑම නෙවෙයි, ඒ රසවත් ගහක් තියෙනවා නම්, පළතුරු ගහක් තියෙනවා නම් ඒක බෙදා හදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අන්නේ වගේ කියනවා මාර්ගඵලලාභයත්. ඒ නිසා මාර්ගඵලලාභයේ ලදපත නැත්තා වහාම කළ යුත්තේ සමාජ යුතුකමක් ඉෂ්ට කිරීම වශයෙන් එය ප්‍රසිද්ධියට පත් කිරීම, එය බෙදා හදා ගැනීම, ඒ වගේම තවත් අය ඒ වෙත ආකර්ෂණය කර ගැනීම. එසේම සූත්‍ර පිටකයේ ඉතාම පැහැදිලිව අනාථපිණ්ඩික නම් සූත්‍රයක් තියෙනවා. ඒ අනාථපිණ්ඩික සූත්‍ර වල ඉතාම පැහැදිලිව තියෙනවා මාර්ගඵලලාභීන්ට ස්වකීය මාර්ගඵලලාභය දැනගන්න පුළුවන්, ඒ වගේම අනුන්ට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. මෙතනදී ඔබ විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි යම් යම් මතවාද අද වෙන විට අලුතින් මතවාදය විට තියෙන මාර්ගඵලලාභීන් එම මාර්ගඵලලාභය ප්‍රකාශ කරන්නේ කියලා, ඒ කරන්නේ කියන මතවාද මතක තබා ගන්න ඕන. ඒව ධර්මානුකූල ප්‍රකාශ නෙවෙයි. ඒ නිසා මෙවැනි ධර්ම ගැටලු ඔබ වෙත පවතිනවා නම් නොපමාව සදහන් සරණ වෙත ඊමේල් පණිවිඩයක් මගින් යොමු කරන්න. ඉතාම ඉක්මනින් ප්‍රතිචාර දක්වන, ඒ වගේම
අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කෙටි කාලයක් තුළ මාර්ගඵලලාභීන් අති විශාල සංඛ්‍යාවක් බිහි කළා. මේ සම්බුත් සාසනය, ත්‍රිවිධ සාසනය නැවත ඇති කරන්න, ඒ වගේම රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන බොහොම කාරණික සඳහන් කරන්නේ, මේ සදාන් සරණට කිසිම මුදල් හදල් එක්කාසු කර ගැනීමක් නැහැ, මුදල් රැස් කර ගැනීමක් නැහැ, සම්මාදන් එකතු කිරීමක් නැහැ, මුදල් උපයන්නේ නැති ව්‍යාපාරයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මතයක් පවතිනවා නම් මේ සදාන් සරණේ මුදල් උපයනවා, මුදල් රැස් කරනවා කියන මතය සාමූලිකව දුරු කරගන්න. යම් කිසි කෙනෙක් සදාන් සරණ නාමයෙන් මුදල් උපයනවා නම් ඒ අපි නෙමෙයි.